සුබ දවසක් අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. ඔයගොල්ලෝ දන්නවා අමරණා මෙඩ්සර්ව් කියන්නේ රෝගයක් බටහිර වෛද්‍ය විද්‍යා පමණක් නෙවෙයි වෙනත් විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ පාරම්පරික දේශීය වෛද්‍යකම සහ ඒ ආශ්‍රිතව අදාළ කරුණු සාකච්ඡා කරන සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකක් කියලා. ඉතින් අද මම කතා කරන්නේ මේ ගොඩක් පිරිමි උදවියට තියෙන ප්‍රශ්නයක් ගැන. මේක සමහරුන්ට දැවෙන ප්‍රශ්නයක්. මොකද්ද මේ ප්‍රශ්නේ? මේ ගොඩක් පිරිමි උදවියට තියෙනවා මේ තමන්ගේ ශිෂ්ණය එහෙම නැත්නම් පුරුෂ ලිංගය සම්බන්ධව තියෙන ප්‍රශ්න. එතනිනුත් තියෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන ප්‍රශ්න. ගොඩක්ම පිරිමි උදවියට තියෙන්නේ මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ප්‍රමාණවත් මදි. කුඩා බව කියන එක. අපි ඒ සම්බන්ධයෙන් කතා කරලා බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන ගත්තොත් අපේ මේ උසට සරලන ප්‍රමාණයක් කියලා එහෙම නියමයක් නැහැ කොහෙවත්. සමහර හොඳට ඇඟපත තියෙන උදවිය ඉන්නෝ පුරුෂ ලිංගයේ ප්‍රමාණය අඩුයි. සමහර උදවිය ඉන්නවා ඇඟපතින් කුඩයි නමුත් පුරුෂ ලිංගයේ ප්‍රමාණය විශාලයි. ඉතින් මේක මිම්මක් කියලා ගන්න බෑ අත වශයෙන්ම අපේ ඇඟට සාපේක්ෂව මෙච්චර තියෙන්න ඕනේ කියලා. මේක එකිනෙකාට වෙනස් ප්‍රමාණ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේකෙදි තමන්ගේ ප්‍රමාණය තමන්ට තියෙන්න ඕන ප්‍රමාණය කොච්චරද කියන එක නියමයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ මේ ප්‍රාණවත් නොවන වෙලාවක අඟල් 4ක් 5ක් පමණ තිබ්බොත් හොඳයි කියලා. ඉතින් ප්‍රාණවත් වුණ වෙලාවක සලකන්නේ බොහෝතරට අඟල් 5ක් 6ක් පමණ තියෙනවනම් හොඳයි කියලා. හැබැයි දැන් මම ඔය ප්‍රමාණ ගැන කතා කළාට ඔయిత අඩු ප්‍රමාණ තිබ්බයි කියලා ගැටලුවක් නැහැ. ඊට වැඩිය තිබ්බයි කියලා ගැටලුවකුත් නැහැ. නමුත් සමහර අය ඉන්නවා අපි කියනවා මේ මයික්‍රෝ පීනිස්, ඒ කියන්නේ ගොඩක්ම කුඩා අය ඉන්නවා. එහෙම අයට අපි කියන්නේ සාමාන්‍ය සිරුරට සාපේක්ෂව ගත්තොත් අඟල් සාමාන්‍ය 2ක් 3ක් පමණ තියෙන අය ඉන්නවා. අනේ ඒගොල්ලන්ගේ අපි සලකනවා ටිකක් ඒ පුරුෂ ලිංගය කුඩයි කියලා. සමහර අය ඉන්නවා පුරුෂ ලිංගය ගොඩක් විශාල අය. ඉතින් එතෙන්දී අපි ඒක ලොකු ගැටලුවක් කියලා සලකන්නේ නැහැ. සමහර අය අඟල් 9ක් වගේ ප්‍රමාණ තියෙන්න පුළුවන්. අපේ ඉතිහාසයේ තියෙන ගොඩාක් දිග ශිෂ්ණ තිබිච්චයි හිටියයි කියලා. ඉතින් ඒ කෙසේ වෙතත් අපි දන්නවා මේක ප්‍රමාණය වෙනස් වෙනවා. කුඩා ප්‍රමාණයේ සිට යම් කිසි විශාලත්වයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම සඳහන් කරේ අර අගයන් වගේක්. ඒක තමයි මධ්‍යස්ථ අගයේ පොත්පත්වල සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගොඩාක් දුරට තීරණය වෙන්නේ මේ ළමා කාලේදී. අපි දන්නවා ළමයෙක් තරුණයා බවට පත් වෙද්දී විශේෂයෙන්ම තරුණ වියට එළඹෙනකොට අපි කියනවා මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙනවා කියලා. ඒ කියන්නේ ද්විතීක ලිංගික ලක්ෂණ කියන්නේ අපි සඳහන් කරනවා නම් පිරිමි ළමයෙක්ගේ විශේෂයෙන්ම ලිංගික අවයව ප්‍රමාණය විශාල වෙනවා, ලිංගික ප්‍රදේශවල රෝම එනවා, අර උගුරු ඇට ඉස්සරහට එනවා, කටහඬ ගොරෝසු වෙනවා, ශරීරයේ ප්‍රමාණය විශාල වෙනවා, උරහිස් පළල් වෙනවා. අන්නේ වගේ කතා කවුරුත් දන්නවා මේවා. එතකොට මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙනකොට තමයි මේ පුරුෂ ලිංගයේ විශේෂයෙන්ම ඒ කෝෂ දෙක සහ ශිෂ්ණයේ විශාල වීම සිද්ධ වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට සමහර දෙමව්පිය අපිට ඇවිල්ලා කියනවා ගොඩක් ළමයි එක්ක ඇවිල්ලා කියනවා මේ ළමයාගේ ශිෂ්ණය කුඩයි කියලා. හැබැයි අපි මේ වෙලාවට කියන්නේ මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙනකන් ඉන්න, ඊට පස්සේ තමයි මේකේ ප්‍රමාණය ගැන බලන්න පුළුවන් කියලා. අපි දන්නවා ගැහැණු ළමයෙක් මල්ලර වෙන්නේ බොහෝ දුරට අවුරුදු 11 12 13 වගේ වයසේදී. නමුත් පිරිමි ළමයිත් අපිට එහෙම දෙයක් අපි මල්ලර වීමක් ගැන කතා නොකලට පිරිමි ළමයින්ගෙත් ඒ වැඩි වී පැමිණීමක් තියෙනවා. ඒක දවසින් දෙකෙන් පේන දෙයක් නෙවෙයි අත්ත වශයෙන්ම. නමුත් ඒක සිද්ධ වෙනවා අවුරුදු 18ක් 20ක් වගේ වෙනකන් සමහර අයගේ. ඉතින් අර ළමෙක් තරුණ වියට එළඹෙනකොට මේ ශිෂ්ණයේ ප්‍රමාණයට බලපාන විශේෂයෙන්ම ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක, පිරිමි හෝමෝන් එකේ ප්‍රමාණය. ඉතින් මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක නිපදවීම පාලනය කරන්නේ මොළයේ තියෙන පිටියුටරි ග්‍රන්ථිය කියන එක හරහා. ඉතින් පිටියුටරි ග්‍රන්ථියේ තියෙන ප්‍රශ්න සමහර වෙලාවට බලපාන්න පුළුවන් මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක අඩු වෙන්න. ඒ වගේම වෙනත් අන්තරාසර්ග පද්ධතියේ තවත් ආබාධ තියෙනවා සමහර වෙලාවට. ඒ වගේ දෝෂ නිසා මේ හෝමෝන්ස් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. අන්න එතකොට ශිෂ්ණය කුඩාවට තියෙන්න පුළුවන්.
ඉතින් මේ ශිෂ්ණය කියන්නේ විශේෂයෙන්ම මාංශ පේශි වලින් සෑදිලා තියෙන අවයවයක් ඒකේ අස්ති කොටස් මොකක් නැහැ මේකේ දෘඩභාවය හයියභාවය එන්නේ ලිංගික උද්දීපනයකදී මේ ලිංගික උද්දීපනයකදී හයියභාවය ලැබෙන්නේ ස්නායු උත්තේජනය වීම නිසා ස්නායු හරහා මොකද්ද සිද්ධ වෙන්නේ ඒකට සැපෙන රුධිර සැපයීම ශිෂ්ණයට වැඩි වෙනවා. ඒ කියන්නේ දමන විස්තරණය වෙනවා. එතකොට රුධිර වැඩි ප්‍රමාණයක් ගලාගෙන එනවා මේ ශිෂ්ණයට. ඒ වගේම ඒකම සිද්ධ වෙන්නේ මොකද්ද ශිෂ්ණයේ තියෙන රුධිර ඉවතට ගෙනියන ශිරා මේ සංකෝචනය වෙනවා. එතකොට රුධිරය පිරෙනවා මේ ශිෂ්ණය තුල. එතකොට එතෙන්දි දෘඩභාවයක් ඇති වෙනවා. ඉතින් ගොඩක් අයර තියෙන ප්‍රශ්නයක් තමයි මේ දෘඩභාවයේ ප්‍රශ්න හයිය මදි කියලා. සමහර අය කියනවා මේ ශිෂ්ණය ශක්තිමත් මදි කියලා. ඉතින්දී ඇත්ත වශයෙන්ම මේ අපිට හිතන්න තියෙන්නේ මේ රුධිරයේ පිරීම එක්කෝ අඩුයි එක්කෝ අර ඒ රුධිර වාහිනී වල සංකෝචන ක්‍රියාවලිය විස්තරණය වීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේ අවස්ථාවලදී. ඉතින් මේ ගොඩක් අය හිතනවා මේ තමන්ගේ තියෙන ශිෂ්ණයේ ප්‍රමාණය ගැන මේ කාන්තාව බොහෝ දුරට හිතනවා ඇති කියලා. ඇත්ත වශයෙන්ම මේක එහෙම නෙමෙයි. මේක හුඟක් වෙලාවට සිද්ධ වෙලා තියෙන මේ පෝනෝග්‍රැෆි එහෙම නැත්නම් මේ අන්තර්ජාලයේ තියෙන මේ අසභ්‍ය වෙබ් අඩවි ඒ ආශ්‍රිත දේවල් බලපුවාම ගොඩක් අය වැරදි දේවල් ඔළුවට ගන්නවා. ඒගොල්ලෝ හිතනවා මේ තමන්ගේ සහකාරිය එහෙම නැත්තම් තමන්ගේ බිරිඳ මේ සතුටු කරන්න මේ ලොකු ශිෂ්ණයක් අවශ්‍යයි කියලා. ඇත්ත කතාව ඒක එහෙම නෙවෙයි. මොකද කාන්තාවගේ යෝනි මාර්ගය කියන එක ගොඩාක් දුරට සංවේදී නෑ. බොහොම කෙටි දුරක් තමයි සංවේදී බව තියෙන්නේ. ඉතින් ගාක් පිරිමින්ට මේ තමන්ගේ ලැබිලා තියෙන ප්‍රමාණය ගොඩක් දුරට කාන්තාව සතුටු කරන්න ඇති. නමුත් මේක මානසිකව තමයි ගොඩක් අයට බලපාලා තියෙන්නේ. ඉතින් මේ ශිෂ්ණය ලොකු කරගන්න සමහර අය භාවිතා කරනවා මේ හෝමෝන්ස් විශේෂයෙන්ම පිරිමි හෝමෝන්ස් ටෙස්ටොස්ටරෝන් සමහරලාට භාවිතා කරනවා පෙති වශයෙන් ඉන්ජෙක්ෂන් වශයෙන්. නමුත් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එතකොට වෙන්නේ අර පිටියුටරි ග්‍රන්ථියේ හැදෙන ග්‍රන්ථිය මගින් දෙන සිග්නල්ස් අඩු වෙලා තවත් හෝමෝන්ස් අඩු වෙන්න පුළුවන් මේ සිරුරේ හැදෙන. එතකොට තිබුණට තැදිය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී සමහර අය උත්සාහ කරන ප්‍රමාණය විශාල කරගන්න නොයෙකුත් දේවල් අපි අන්තර්ජාලයේ බැලුවොත් ඒ සම්බන්ධව නොයෙකුත් උපකරණ හදලා තියෙනවා. විශේෂයෙන්ම වැකියුම් පම්ප්ස් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒවා සම්බන්ධ කරගෙන මේක දිග වැඩි කරගන්න උත්සාහ කරනවා. සමහර අය මේකට බරක් දානවා, බරක් කෙල්ලනවා. සමහර අය විශේෂයෙන්ම භාවිතා කරනවා මෙතෙන්දි මේ ශිෂ්ණයේ ප්‍රමාණය ලොකු කරගන්න අර මසාජින් ටෙක්නික් එකක් තියෙනවා. ඒකට අපි කියන ජෙල් කින් කියලා. අපි අපේ දබරගිල්ල සහ මහපටගිල්ල භාවිතා කරලා මේ අර මිරිකනවා වගේ ඉස්සරහට පිරිමැදීම මගිනුත් උත්සාහ කරනවා සමහර අය මේක ප්‍රමාණය විශාල කරගන්න. හැබැයි මේ ක්‍රම මොනවා තිබ්බත් ඒවයේ එච්චර ලොකු සාර්ථකභාවයක් නැහැ. දෙන්න තියෙන උපදෙස තමයි එම දේවල් කරන්න ගිහිල්ලා සමහරට නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බොහෝ දුරට මේවා අන්තර්ජාලය හරහා වෙල්ල දැන්වීම වශයෙන් තියෙනවා. මේවා පස්සේ ගොඩක් අය යනවා. හැබැයි ප්‍රශ්නත් ඇති කර ගන්නවා. ඉතින් සමහර අය තමන්ගේ මේ ශිෂ්ණය ගැන හිතන අයව සමහර වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට අපිට සයිකොලොජිස්ට් කෙනෙක් එහෙම නැත්නම් සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවට දාන්න වෙනවා. සමහරට කවුන්සලින් කියන තත්ත්වයක් අවශ්‍ය වෙනවා. ඉතින් සමහර වෙලාවට තමන්ගේ සහකාරිය එක්ක දෙන්න එකට තියලා කතා කරන්න අවශ්‍ය වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් අපි දකිනවා අපේ සායන බලදී. ඉතින් මම මේ සඳහන් කරපු දේවල් වලට අමතරව දැන් මම මේ සඳහන් කළේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් කතා කරේ. හැබැයි අපිට දේශීය වෛද්‍ය ක්‍රමයේ පැත්තෙන් එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පැත්තෙන් මේකට මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ගොඩක්ම බටහිර වෛද්‍ය විද්‍යාවට ඉදිරියෙන් එම වෛද්‍ය ක්‍රම තියෙන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට. ඒ මොකද මම එහෙම කියන්නේ මේ පුරාණ පොත්පත්වල අපි දන්නවා මේ වාජීකරණ තන්ත්‍රය කියලා මේ ආයුර්වේදයේ ප්‍රධානම කොටස් 8කින් සමන්විත ආයුර්වේදයේ අෂ්ටාංග ආයුර්වේදයේ එක කොටසක් තමයි වාජීකරණ තන්ත්‍රය. වාජීකරණ තන්ත්‍රය කියලා කියන්නේ මේ තරුණයෙක් එහෙම නැත්නම් තරුණයෙ වියට එළඹෙච්ච කෙනෙක් තමයි හොඳ නිරෝගී දරු පරපුරක් හදාගෙන ලිංගික කටයුතු පවත්වගෙන නිවැරදි පිළිවෙලට දීර්ඝ කාලීනව එම සුවය හරි පිළිවෙලට විඳින එක ගැන කතා කරලා තියෙන කොටස.
ඉතින් මේක බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා ඉතාම පැහැදිලිව විස්තරාත්මකව දක්වලා තියෙනවා මෙම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ. එම වෛද්‍ය ක්‍රමය තුළ මේ ඍෂිවරු දක්වලා තියෙනවා ගොඩාක් ඖෂධ සංයෝග පුරුෂ ලිංගයේ ප්‍රමාණය විශාල කරගන්න. ඉතින් අපි ළඟට පැමිණෙන රෝගීන්ට අපි මෙම ඖෂධ සංයෝග ලබලා දීලා තියෙනවා. ලබලා දීලා ඒක ප්‍රතිඵල බලලා තියෙනවා. ඒකේ මේ ප්‍රතිඵල බලපුවාම ඇත්තටම ගොඩක්ම සාර්ථක. හැබැයි ওই මහා විශාලතාවයක් ලබා ගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. නමුත් අපි හිතනවට වැඩිය සාර්ථක ප්‍රතිඵල විශේෂයෙන්ම අර බටහිර වෛද්‍ය විද්‍යාත්මකව කරන්න පුළුවන් දේවල් වලට වැඩිය සාර්ථක ප්‍රතිඵල මෙම ක්‍රම මගින් ලබා ගන්න පුළුවන්. ඒවා අපේ අත්දැකීමෙන් කියන්න පුළුවන්. ඉතින් ඒ පුරාණ පොත්පත්වල සඳහන් කරලා තියෙන ඖෂධ වර්ග ගත්තාම එක ගැටලුවක් තියෙනවා. මෙම ඖෂධ සොයා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. සමහර ඖෂධ සොයා ගන්න අමාරුයි. එම ඖෂධ සොයාගෙන එම දේවල් හරියට පිළියෙල කරගෙන ගැනීමේ ගැටලුවක් තියෙනවා. මොකද ඒ සම්බන්ධව කටයුතු කරන පළපුරුදු උදවිය අඩුයි ඇත්ත වශයෙන්ම අද කාලේ. ඉතින් මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය වැඩි කරගන්න, පුරුෂ ලිංගයේ ශක්තිය වැඩි කරගන්න, එතකොට මේ අර ලිංගික ගැටලු විශේෂයෙන්ම ඉක්මනින් ධාතු පිටවීම, එහෙම නැත්නම් ප්‍රාණවත් වීම අඩු අයට ඉතින් සුවිශේෂී ඖෂධ සංයෝග රාශියක් පොත්පත්වල දක්වලා තියෙනවා. මේ එතනින් ප්‍රමාණය විශාල කරගන්න කතා කරන ඖෂධ ගැන කතා කරනොත් මට එකක් දෙකක් සඳහන් කරන්න පුළුවන් නිකන් දල වශයෙන් මේ පොත්පත්වල තියෙනවා. එක බෙහෙතක් තමයි මේ දක්වලා තියෙන මට සඳහන් කරනවා නම් මේ වල්ලූරු තෙල් අරගෙන කරන බෙහෙතක් තියෙනවා. මේ වල්ලූරු තෙල් අරගෙන ඒකට පිරිසිදු මීපැණිත් අවශ්‍යයි. පිරිසිදු මීපැණි විශේෂයෙන්ම කල් ගත වෙච්ච මීපැණි, අවුරුදු 5කට වැඩිය කල් ගත වෙච්ච මීපැණි අරගෙන මේ දෙක එකට කකාරවන්න ඕනේ මැටි භාජනයක ලිප උඩ තියලා. මේක කකාරවල ඉවර වෙලා ඒක නිවුණට පස්සේ කරන්න ඕනේ මැටි භාජනයකට නැවත දාලා හොඳට ඒක මැටි පියනකින් වහලා වටේ මැටි වලින්ම සීල් කරන්න ඕනේ. එහෙම සීල් කරලා මේ හදාගත්තු ඖෂධ මුට්ටිය මොකද කරන්න ඕනේ, මේ වී ගොඩක, මේ වී තියෙන්නේ මේ අපි කුඹුරෙන් කපාගෙන ආපු ගොයන් කපාගෙන ආපුවාම ගන්න වී, වී ගොඩක මේක රඳවලා තියන්න ඕනේ යම්කිසි සති කීපයක්. රඳවලා තියලා ඊට පස්සේ නැවත මේක එළියට අරගෙන මේක නැවතත් මේකට තියෙනවා යම් යම් ඖෂධ වර්ග කීපයක් එකතු කරන්න. ඒවත් එකතු කරලා ඉවර වෙලා නැවත මේක ආයේ මේ දාන්න ඕනේ ඇතිලියකට දාලා නැවත කකාරවන්න ඕනේ. කකාරවලා අරගෙන අන්න එහෙම හදාගන්න මෙම ඖෂධය ඊට පස්සේ භාවිතා කරන්න පුළුවන් මේ පුරුෂ ලිංගයේ ආලේප කරන්න. මේ පුරුෂ ලිංගයේ ආලේප කරන ගමන්ම යම් යම් ඖෂධ වර්ග කීපයක් තියෙනවා බොණ්ඩ දෙන. එම ඖෂධ බොන ගමන් මෙම ප්‍රධාන මේ සාදාගත්තු මෙම ඖෂධය භාවිතා කරනකොට යම් ප්‍රතිඵලයක් දකින්න පුළුවන්. අපි ඒක අත්දැකලා තියෙනවා සමහර අයට ලබලා දීලා. ඉතින් ඒ වගේම තවත් ඖෂධයක් මම සඳහන් කරනවා නම් මේ විශේෂයෙන්ම මේ අමුක්කරා කියලා තියෙනවා. ගොඩක් අය දන්නවා මේ දේශීය වෙදකම සම්බන්ධයි නම් ගොඩක්ම දන්නවා. මේ අමුක්කරා කියන ශාකය අරගෙන අමුක්කරා විශේෂයෙන්ම වාජි කරන ඖෂධයක් විදිහට සලකන ගහක් අමුක්කරා කුඩු අරගෙන අලවල අමුක්කරා අලවල කුඩු අරගෙන හොඳට වේලලා ඒක මීපැණි සමග කලවම් කරන්න ඕනේ. මම කලින් කිව්වා වගේ මීපැණි ගන්න ඕනේ පරණ මීපැණි. ඒක එක කලවම් කරලා ඊට පස්සේ මොකද කරන්නේ, ඒකට නැවතත් අර වල්ලූරු තෙල් මිශ්‍ර කරන්න ඕනේ. මිශ්‍ර කරලා ඉවර වෙලා නැවතත් මේක කකාරවන්න ඕනේ මැටි භාජනයක දාලා ලිපක් උඩ තියලා. මෙම කකාරවීම කරනකොට මේක ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. ඕනට වැඩිය රස්නේ වැඩි වුණොත් ඒ පදම වෙනස් වෙනවා. එහෙම නැත්තම් බාගට කළොත් පදම අඩු වෙනවා. ඉතින් මේ හරි පදමට කරන්න හොඳ අතේ හුරුවක් මේකට අවශ්‍යයි. ඊට පස්සේ මේ කකාරව ගත්තු ඖෂධය නැවත අරගෙන යම්කිසි කාල සීමාවක් මැටි භාජනයක දාලා තියලා තමයි නැවතත් භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ වගේ ඖෂධ වර්ග ගණනාවක් තියෙනවා. තවත් මට උදාහරණ වශයෙන් කියනවනම් මේ ওই ලිංගයේ කටයුතු ලිංගික ශක්තිය වැඩි කරන්න, ඒ ලිංගික අවයවවල දෘඩභාවය වැඩි කරන්න ඖෂධ රාශියක් තියෙනවා. උදාහරණ වශයෙන් කියනවනම් කිරිබදු, එතකොට බින්තල් කියලා තියෙනවා. එතකොට දැන් අමුක්කරා මම දැන් කතා කරා. ඒ වගේම තවත් දේවල් තියෙනවා විශේෂයෙන්ම මේ ලිංගික ශක්තිය වැඩි කරන්න, මේ හාතවාරිය වගේ දේවල්, එහෙම වැල්පෙනල වගේ දේවල්, ඒ වගේම මේ වඳුරු බෑ. ඉතින් ඒ වගේ ගොඩාක් જાති තියෙනවා අපේ මේ දේශීය වෙදකමේ මේ සම්බන්ධව කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ දේවල් කරන්න ඕනේ අපේ අත්දැකීමෙන්ම
දන්නව බොහොම තරුණ අයට හැබැයි වයසට ගියාට මේ ප්‍රතිකාර සාර්ථක වෙන්නේ නැහැ සමහර අය හිතනවා ඕනම වයසකට මේව හරියයිදී කියලා නමුත් එහෙම හරියන්නේ නැහැ තරුණ අයට තමයි මේකේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ අපේ අත්දැකීම ඉතින් මේ වගේ ඖෂධ වට්ටෝරු ගණනාවක් මේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා මේවා මේ බොහෝ දුරට ඍෂිවරු ලියපු දේවල් සංස්කෘත භාෂාවෙන් ආපුවා ඉතින් ඒවා යම් විශ්ි දෙයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒවා ගැඹුරක් තියෙන්න ඕනේ ඉතින් මේ දේවල් අද කිරීමේ ගැටලුවක් තියෙනවා දැන් අපි දන්නවා මේ පහුගිය කාලේ නම් වලුරු තෙල් සොයාගන්න ලේසි නෑ මොකද ඌරන් මරන්න තහනම් කරලා තිබුණා මං හිතන්නේ මේ නීතිය දැන් අයින් වෙලා තියෙන්නේ ඉතින් වලුරු තෙල් කියපුවාම මේ ඌරු තෙල් වල ප්‍රශ්නයක් තියෙනවා මේ ඌරු තෙල් කියන්නේ එහෙම ගොඩක් අය ගෙවල් වලට ගන්නෙ නෑ මොකද කෙම් පහන් යంత్ర මන්ත්‍ර කටයුතු කරන අය ඌරු තෙල් වලට බයයි මොකද ඒවයි බල බිඳෙනවා කියලා ඉතින් ගොඩක් වෙලාවට මේ ඌරු තෙල් හදාගන්න වෙන්නේත් ගොඩක් අයට තමන්ටමයි මොකද ඌරු තෙල් හදපුවා ගන්න නැහැ ඌරගේ තෙල් මත්ත අරගෙන ඇවිල්ලා තාච්චි එක දාලා රත් කරනකොට තමයි මේ තෙල් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් එහෙම ගත්ත තෙල් තමයි මේ ඊට පස්සේ මේ කටයුතු වලට යොදා ගන්න වෙන්නේ ඉතින් ගොඩක් අය මේ ප්‍රතිකාර කරනකොට අපි කියනවා මේ ඖෂධ අරගෙන එන්න කියලා අන්න එතකොට තමයි ගොඩක් අය අහන්නේ මේක කොහෙන්ද ගන්නෙ කියලා ඉතින් කඩේකින් ගන්න ඌරු තෙල් නැහැනේ තමන්ම හදා ගන්න ඕනේ ඉතින් ඒ වගේම තමයි මේ අපි මේ දැන් පුරුෂ ලිංගය විශාල කරගන්න තියෙන ඖෂධ වගේම තමයි මේ කාන්තාවන්ට තියෙන තමන්ගේ පයෝදරවල ප්‍රශ්න සමහරවල් පියවුරු වල කුඩා බව එයාටත් ඔය වගේ ඖෂධ තියෙනවා භාවිතා කරන්න පුළුවන් අපි ඒක වෙනම වීඩියෝ එකකින් අපි කතා කරමු කාන්තාවන් සම්බන්ධයෙන් ඉතින් කියන්න තියෙන්නේ මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය විශාල කර ගැනීමේ කතාව ගත්තාම බටහිර වෛද්‍ය විද්‍යාවට වැඩිය දේශීය වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් ඒ සම්බන්ධව කරන්න පුළුවන් දේවල්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක මහා පරිමාණයෙන් එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වියදම් සහගතයි ගොඩක් දුරට අවශ්‍ය ඖෂධ අධික මිලයි හොයාගන්න අමාරුයි. දැන් මම සඳහන් කරපු ඖෂධ වලට යම් යම් කරන්න තව කෙම් පහන් ටිකකුත් තියෙනවා. ඉතින් ඒවා මේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරු දන්නවා. කාටවත් පොතක් බලලා මේ ඖෂධ වට්ටෝරු හදලා කරන්න බැහැ. මොකද ඒවැ තවත් ඒවැ නොකියන දේවලුත් ගොඩක් තියෙන හින්දා. ඉතින් මට කියන්න තියෙන්නේ අපිට මේ ඒ වගේ ගොඩාම ප්‍රශ්න තියෙන අය ඉන්නවා නම් අපිට පුළුවන් මේ වගේ දේවල් කරලා බලන්න කොහොමද ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. ඉතින් තවත් සමහරව ඉන්නවා මේ ගොඩක් වෙලාවට මට කියන්න ඕනේ මේ පුරුෂ ලිංගයේ කුඩයි කියලා කතා කරන අය ඉන්නවා බලනකොට ඒගොල්ලෝ ගොඩාක් මහතයි. එහෙම මහත අයගේ තෙල් තට්ටුව වැඩි වුණාමත් විශේෂයෙන්ම අර පුරුෂ ලිංගයේ උඩින් තියෙන යටිබඩ කොටසේ තෙල් ප්‍රමාණය වැඩි නම් මේ පුරුෂ ලිංගය ඇඟට ගිලිලා වගේ තියෙන්නේ. ඉතින් එහෙම අයගේ බර අඩු කර ගැනීම මගින් ඒ පුරුෂ ලිංගයේ විශාල වගේ වෙනුවක් ගන්න පුළුවන්. අපි දන්නවා තරබාරුව කියන්නේ කොයි දෙයකටත් අගුණ දෙයක්. ඉතින් විශේෂයෙන්ම මේක තරබාරු ළමයින්ගේ පිරිමි ළමයින්ගේ මේ தත්ත්වය අපි දකිනවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේක ගොඩක් පිරිමි උදවියට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අත වශයෙන්ම ප්‍රශ්නයක් කරගෙන තියෙනවා කියලා. යම් යම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ ඊටාම සුළු පිරිසකට. ඉතින් ඒ වගේ අයට තමයි මම සඳහන් කරපු දේවල් කරලා බලන්න පුළුවන්. ඉතින් මම අද සමු ගන්නවා අමරණා මෙඩිසින් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකෙන්. අපි නැවතත් මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. ඔබට ගැටලු තියෙනව නම් මේ සම්බන්ධව ඒක විමසන්න පුළුවන් අපිට. අපි එතකොට ඒකට ගැළපෙන උත්තර ලබා දෙන්න උත්සාහ කරනවා. සුබ දවසක් ඔබ සියලු දෙනාට.